විශේෂයෙන් සමගි ජනබල සන්ධානය අපේ බලාපොරොත්තු තිබෙන්නේ අපි ජනාධිපතිවරයාට අවනත නොවුන ආණ්ඩුවක් බිහි කරන එක තමයි අපේ ක්‍රියාවලිය. අපි සුභපතනවා විශේෂයෙන්ම අනුර සානාගමැතිතුමාට නව ජනාධිපතිවරයා වශයෙන් පත්වීම පිළිබඳව. ඒ සමගි ජනබලවේගය දෙවන ස්ථානට පත් කරමින් තිබුණ මැතිවරණය ජයග්‍රහණය කරලා. ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර ලොවෙත් නැති විදියට ඔවුන් ජයග්‍රහණය කරනවායි කියලා. සමහර අය කිව්වා 70% පැනලා ගන්නවායි කියලා. සමහර අය කිව්වා කෝටියක් ඡන්ද 1,71,00,000 ගන්නවායි කියලා. හැබැයි එහෙම ඡන්දයක් මේ රටේ ජනතාව දීලා නැහැ. පළවෙනි වතාවට 50% නැති ජනාධිපතිවරයෙක් ලංකා ඉතිහාසයේ බිහි වුණේ අනුර සානායක මැතිතුමා. ඉතින් මම හිතන්නේ මේ රටේ ජනතාවගේ ජනමතය අපි පිළිගන්නවා. දෙවනුව දැන් තිබෙන්නේ මහා මැතිවරණය. මහා මැතිවරණයේදී අද සමගි ජනබල සන්ධානය මේ රටේ සිංහල දමිළ මුස්ලිම් බර්ග කියන පක්ෂ 10කට අධික සංඛ්‍යාවක් ඒ වගේම පාර්ලිමේන්තු නියෝජනය කරන ඒ වගේම ඊට අමතරව පක්ෂය පාර්ලිමේන්තු නියෝජනය නොකරන තවත් පක්ෂ 23කට වැඩි අතිවිශාල දැවැන්ත සන්ධානයක් විදිහට තමයි අපි මේ තරඟ වදින්නේ. විශේෂයෙන් මේ ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වෙනවා දූෂිත දේශපාලකයන් ගෙන් තොරව ඉතාම ශක්තිමත් කණ්ඩායමක් ඒ වගේම විද්වතුන්ගෙන් ඒ වගේම තරුණයන්ගෙන් කාන්තාවන්ගෙන් සමන්විත වන දිස්ත්‍රික් මට්ටමේ ඉතාම හොඳ කණ්ඩායම් සහිත අලුත් ශක්තිමත් කණ්ඩායමක් මේ මැතිවරණයට ඉදිරිපත් කරනවා. මොකද ජනතාවද තිබෙන කාරණය තමයි මේ 225ම ඉවත් කරන්න ඕනේ කියන සටන් පාඨය අද ප්‍රබලව ගොඩනැගෙන කාරණය. හැබැයි මතක තබාගත යුතු කාරණේ තමයි මේ 225ේ ඉන්න හොඳ මිනිස්සු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. නරක මිනිස්සුන් මේ රටේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කාර්යභාරය තියෙන්නේ මේ රටේ මහ ජනතාවට. අපි මහ ජනතාවගෙන් ඉල්ලනවා ඔබ තීරණය කරන්න මේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුද නැද්ද කියලා ඕනෑම පක්ෂකින්. ඒ අභියෝගය ඔබට තිබෙන්නේ. මොකද නැවතත් මේ පාර්ලිමේන්තුව දූෂිත පාර්ලිමේන්තුවක් කරන්න, මේ පාර්ලිමේන්තුව ත්‍රාඩයන්ගේ පාර්ලිමේන්තුවක් කරන්න, මේ පාර්ලිමේන්තුව රස්‍යාධිකාරීන්ගේ පාර්ලිමේන්තුවක් කරන්න ඔබ ලෑස්ති වෙන්න එපා. මොකද ඒ ඡන්දය තිබෙන්නේ මහ ජනතාව වන ඔබට. ඒ නිසා අපි ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලනවා මේ තේරීම හරියට කරන්න. ඕනෑම පක්ෂයකට ඔබට ඡන්දය දෙන්න පුළුවන්. හැබැයි ඒ තේරීම අනුව නිවැරදි මිනිසුන් ටිකක් පාර්ලිමේන්තුවට යමන්. විශේෂයෙන් සමගි ජනබල සන්ධානය අපේ බලාපොරොත්තු තිබෙන්නේ අපි ජනාධිපතිවරයාට අවනත නොවුන ආණ්ඩුවක් බිහි කරන එක තමයි අපේ ක්‍රියාවලිය. විශේෂයෙන් ඔබ දන්නවා පෞගේ කාලවකවානුවේ මේ රටේ 3-2 ගත්ත මෑත ඉතිහාසෙ තිබෙන 2020 ඒ පාර්ලිමේන්තුව. ඔබ දන්නවා ඒ පාර්ලිමේන්තුවට අත්තුන ඉරණම මොකද්ද කියලා. ජනාධිපතිවරයාගේ දඬු අඬුවට අහුවෙච්ච පාර්ලිමේන්තුවක් බවට පත් වුණා. එහි අගමැති කියන්නේ නිකම්ම නිකම් පුද්ගලෙක් බවට පත් වුණා. ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග තිබුණේ නැහැ. ඇමතිවරුන්ට ගත හැකි ක්‍රියාමාර්ග තිබුණේ නැහැ. සම්පූර්ණ ජනාධිපතිවරයා විසින් පාලනය කරපු ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් තිබුණේ. ඊට පෙරාතුව හදාගත්ත පාර්ලිමේන්තුව 2010 3-2 බලයක් නෙවෙයි, නමුත් ක්‍රමානුකූලව උන් ඒක හදාගත්තා. ඒ තුලත් හදාගත්තේ හෙම් පිටින්ම දරදඬු ජනාධිපතිවරයෙක්ගේ දඬු අඬුවට අහු වුණ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට අපි සමගි ජනබල සන්ධානයේ තරම් කරන්නේ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කළ හැකි ආණ්ඩුවක් අපි හදන්න. සෛත්‍ය ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඔව අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරමින්, ජනාධිපතිවරයා විදිහට අනුර සානායක මැතිතුමා පත් කරමින් අපිට අන්‍යෝන්‍ය වශයෙන් හොඳ ආණ්ඩුවක්, සාර්ථක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් තැනකට මේක තල්ලු කරන්න. ඔබ දන්නවා 17 සංශෝධන මේ රටේ එනකොට මේ දෙගොල්ලෝ එකතු වෙලා තමයි ආණ්ඩුවත් විපක්ෂයත්, ආණ්ඩුව සහයෝග දෙනවා වගේම විපක්ෂ සහයෝග දුන්නා. ඒ වගේම අනික් පැත්තෙන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් දෙගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කළා තමයි 17 සංශෝධනය ගෙනාවේ. 19 සංශෝධනය ගෙනකොටත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සහයෝගයෙන් ක්‍රියා කළා තමයි මේක ගෙනාවේ. එහෙම නොවුන හැම විටම 18 ආණ්ඩුකම අස්සා සංශෝධනය කරනකොට තනි ජනාධිපතිවරයාගේ දඬු අඬුවට අහුවෙච්ච පාර්ලිමේන්තුවකට වෙන කරන්න දෙයක් සිද්ධ වුණේ නැහැ.
විසියවන සංශෝධනයේ අපි ආණ්ඩුවේ ඉඳගෙන අපි පුදුම විදියට මහන්සි වුණා මේකේ තිබුණ ප්‍රශ්න ටික බේරගන්න. හැබැයි ඊටාම අමාරුවෙන් අසීරුවෙන් තමයි පළවෙනි පනත අපි ගෙනාපු. ඒ පනත ගේනකොට අලුත් පාර්ලිමේන්තුවක් විදියට අපිට විශාල අපහසුතාවයකටපත් වුණා ආණ්ඩුව ගේන පළවෙනි පනතට අත උස්සනවද නැද්ද කියලා තීරණය කරන්න. මෙවැනි තැනකට මේක තල්ලු වුණේ ජනාධිපතිවරයාට තිබිච්ච අසීමිත බලය තුලින් ආණ්ඩුව සම්පූර්ණයෙන් ඔහුගේ පාලනයට නතු වීම. ඒ නිසා පැහැදිලිව මේ මැතිවරණයේදී අපි ඔබගෙන් ඉල්ලනවා ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කරන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් හදලා දෙන්න. මොකද හේතුව අපි අතර මේ සමග ජන බල සන්ධානය ඉතාම ශක්තිමත් කණ්ඩායමක්, වැදගත් කණ්ඩායමක්, දූෂණයෙන් තොර පිරිසක්, ඒ වගේම අවුරුදු ගණනක් ආණ්ඩුවල සේවය කළා අධ්‍යක්ෂින් බහුල පිරිසක් අද අපිට මේ ක්‍රියාවලිය තුළ හඩ ඉදිරියට ගේන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂින් නොමැති භාවයේ තමයි මේ දවස් දෙක තුළ තුන මේ ආණ්ඩුව ප්‍රකාශ කළේ. අපි විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්ව පිළිබඳව තලසනාපිරුමැතුමා ප්‍රකාශ කරා. විශේෂයෙන් පළවෙනි උද්ඝෝෂණය මේ ආණ්ඩුව යටතේ මේ රටේ දෙමාපියන්ට තියන්න සිද්ධ වුණේ මේ ආණ්ඩුව ගත්ත වැරදි පියවරෙන් නිසා. මොකද්ද ගත්ත වැරදි පියවර? ඔවුන් කිව්වා කමිටුවක් පත් කරා මේ සම්බන්ධව, ඒ කමිටුව තීන්දුව අනුව අනාගතයේ තීන්දුවක් දෙන්නම් කියලා. මේ විශාල අර්බුදයක් මැද තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව තැවෙන දහස් ගණනක්, ලක්ෂ ගණනක් මේ රටේ අම්මල තාත්තලා පාරට බහින සිද්ධ වුණා. සාධාරණත්වයේ ඉල්ලලා අග්‍රාමාත්‍යමේකින් සාධාරණත්වයක් නැහැ. ජනාධිපතිවරයත් එක්ක කතා කරලා තමයි ප්‍රශ්නේ බේරගන්න සිද්ධ වුණේ. උද්ඝෝෂණ අධ්‍යාපන ඇමතිවරයා හමු වෙලා, ජනාධිපතිවරයා හමු වෙලා තමයි අවසානයේ මේක බේරගන්න තැනකට මේක තල්ලු කරන්න සිද්ධ වුණේ. දෙවනුව විශේෂයෙන් තෙල් මිල සම්බන්ධව ගෙනාපු කාරණේදී ඊයේ විදේරත්නතුමා කියනවා කැබිනට් තීරණ දැනුම් දීමේ ඒ පුවත්පත් සාකච්ඡාවේදී මිල සූත්‍රය අනුව නෙවෙයි ඊයේ ඒ තෙල් මිල අඩු කිරීම කළේ කියලා. හැබැයි අනෙක් පැත්තෙන් මේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියනවා ඔව් අපි මිල සූත්‍රය අනුව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කළේ කියලා. පරස්පර ප්‍රකාශ. අපිට තේරෙන්නේ ආණ්ඩුවද මේ ක්‍රියාදාමය සිද්ධ කරන්න කියලා. මොකද ආණ්ඩුවේම කැබිනට් ඇමතිවරයා කියනවා මේ මිල සූත්‍රය අනුව නෙවෙයි කරේ කියලා. හැබැයි සංස්ථාවේ සභාපතිවරයා කියනවා මේ මිල සූත්‍රය අනුව තමයි කරේ කියලා. මිල සූත්‍රය අනුව කරත් මේක විශාල අර්බුදයක් තියෙන තත්වයක්. මම හිතන්නේ මීට වෙනස් විදියකට කරන්න තිබුණ, අඩු කරන්න තවත් ප්‍රමාණයක් තිබුණ. ඇත්තටම රුපියල් 80කට වැඩි ප්‍රමාණයකින් මේක අඩු කරන්න තිබුණා. මේ මිල සූත්‍රය අනුව ගියත් මොකද තෙල් මිල ලෝක වෙළඳපොලේ අඩු වෙලා තියෙන තත්වයක් තුළ, තෙල් විශාල ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන තත්වයක් තුළ ඇත්ත වශයෙන් මීට වැඩි සහනයක් ඔවුන්ට දෙන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලිය පිළිබඳ තවමත් ඔවුන් ඉන්නේ ඉතාම ආණ්ඩු නොකළ පිරිසකට ආණ්ඩු බලය ගියා වගේ තත්වයක් දැන් තිබෙන්නේ. ඒ නිසා ඉදිරි මාස කීප අපිට බලන්න පුළුවන්. අපිට මේ ආණ්ඩුවට විරුද්ධව කකුලෙන් අදින තැනකට අපි තල්ලු වෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිව මේ යන ක්‍රියාවලියන් පිළිබඳව අපිත් ඉතාම උනන්දුවෙන් උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නවා. මොකද මේ රටේ මිනිස්සු පැහැදිලිව තීරණයක් ගත්තා මේ දෙගොල්ලොම අපිට අවශ්‍ය නැහැ, මේ ආණ්ඩුව නැත්තම් මේ ජනාධිපති ධුරයට වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ කියලා. දැන් ඔවුන් ක්‍රමානුකූලව අවබෝධ කරගනිමින් ඉන්නවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන් අපි දන්නවා රයින් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය ලැබලා දුන්න පිරිස, ඔවුන් අද විශාල අවධානයට ලක් කරලා තිබුණා. ඔවුන් මොනවද කරන්න කියලා ඔවුන්ට තීරණයක් ගන්න බැරුව ඉන්නෝ. ඔවුන් සමග හිටපු මන්ත්‍රීවරු අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවෙන් අතු ගෑවිල යන තැනකට දැන් පත් වෙලා තිබෙන තත්ත්වයක් තියෙන්නේ. ඔවුන් දැන් තැන් තැන් හොයාගෙන යනවා, ලඝුම් මල් හොයාගෙන යනවා ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න. මොකද ගෑස් ටැංකිය පරාජයට පත් වුණා. ඒ වගේම ඔවුන් එක්ක ගිය 104ක විතර මන්ත්‍රීවරුන්ට යන්නේ නැමන් නැතුව ගියා. මේ තුල ඔවුන් දැන් බලනවා අලුත් තැන් සොයාගෙන යන්න. ඉතින් අපි විශේෂයෙන්ම ගෑස් ටැංකියට ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂ ආදරණීය සහෝදරවරුන්ගෙන්, ඒ වගේම පොජන එක්සත් පෙරමුණේ සහෝදරුන්ගෙන් අපි ඉල්ලනවා ඔබ මේ ක්‍රියාවලියේදී ශක්තිමත් ආණ්ඩුවක් හදන්න සමගි ජන බල වේගය නැත්නම් සමගි ජන බල සන්ධානයත් එක්ක මේ මැතිවරණයේදී එකතු වෙන්න. ඒ සඳහා අපි අවංකව ක්‍රියා කරනවා. විශේෂයෙන් ඉදිරි අවුරුදු පහ අපි මේ රට ගොඩනගන්න පුළුවන් ක්‍රියාවලියකට ජනාධිපතිවරයාත් එක්ක එක හා සමානව සාකච්ඡා කරලා වැඩ කරන්න අපි සූදානම්.